Video I. Mandir pala gatot dino. Ni petare. ऐसे न वाले गाँव ही काले कुछ चिर थे मेकी कुछ रखो याद है मरण थी ना ඒ මොකද? සොහොර නැති නිසා මේ වැල් ලොක්කම සවුස් වල සොහොර ඕනේ. අනම් ගන්න එක. මේ ඉස්සර මීට වඩා ලොකුවට හැදෙනවා. මේ ගෙඩිය. දැන් මේ පොඩි පොහොර නැති නිසා. පොඩි ගෙඩි දැන්. ඔයාට ඔයාගේ නම කියන්නක අපිට. චන්ද කුමුදුනි. චන්ද මේ කොහෙද? මේ බම්බර ගස්වැවේ. කොච්චර ප්‍රමාණයක් වගා කරලා තියනවද මේවා අක්කර භාගයක් වැල් දොඩක් ඔව් වැල් දොඩක් අහහ කොහොමද මේක ලැබුණේ කොහොමද පළදාව ගත්තේ මේක මේ අපට රජෙන්ම තමයි දුන්නේ ඉස්සර වෙලා ඊට පස්සේ අපට මේ පොහොර දා පොහොර එහෙම මේ පැල එහෙම ඔක්කොම නිකන් හම්බුනේ කන්නු නිකන් කම්බි නිකන් හැම දෙම අපට හම්බ වුණා රජින් ඔව් රජේ ඊට පස්සේ දැන් ඉතින් අපට කියනවා මේ कॉम्पस दाला हदान किया इतन कॉम्पस दट वेल इतरा दुआने मे फलदा वाड़ इमाल एंडोने माल पराग करोने इतन दमे कॉम्पस दाल अपट मेक करांड बे तीन रजेनवा अपट मेक कोहम हरी कॉम्पस दाल हर कमकने करना विधि कील दंड कील मी पत्र कोहमदे वगा हुरूनी मैं गीति मूली मराजे तवा मेक मे गोवियो කීප දෙනෙක් සම්පීම් හොයා තෝරාගෙන සමಿತಿ තියලා රජෙන් තම හැම ආධාරයක්ම දුන්නේ. ඔය කණු කා වැල්දොඩම් වැල්දොඩම් වගාවට. ඊට පස්සේ තින් ඔය සමಿತಿ තියලා හුඟක් සාර්ථක මුලින්ම රසායනික පොහොර දමා අපි දැම්මි දැන් අවුරුදු කන්න දෙක තුන හතරක්. ඒත් රජෙන්ම කියලා. ඒත් රජෙන්ම කියලා. ඔව්. ඉතින් මුලින් දැන් රජෙන් කොම්පෝස්ට් ක දාන්න කියනවා දැන් මේ වැල් කහ ගහිලා. ඉතින් ඒ කොම්පෝස්ට් දාලා කරන හැටික් අපි දන්නේ නැහැ කොහොමවත්. දැන් අස්සෙන්නත් නෑ වැලුත් ඔක්කොම කහ ගැහිලා ඉතින් කවුරුවත් ඇවිල්ලා මෙව මෙහෙම කරන්නේ මෙහෙම කොම්පෝස්ට් දාලා මෙහෙම හරි ගසන්න කියලා කියලා දෙන්නෙත් නෑ ඉතින් මේක අපට කොහොම හරි කොම්පෝස්ට් දාලා හරි අපේ වගාව ඉතින් සරු කරගන්න ක්‍රමයක් කියලා දෙනවා නම් අපට වැඩිය හොඳයි පොහොර ටිකකුත් එක්කම ගෙනල්ලා ආ ගන්න නේද පසංගෙටිය කරලා දෙන්නද කරලා දෙනවා ධන්නවාද කරලා දෙනවා දවස් දෙකක් තියෙනවා सामान्य मेवा कुलपाट वगे हूरू गिडी तम मे यटिंग एबेन गिडी तम मे अभी मेवा तोरगा मे मेवा गिडी मे मे රට යවන්න එහෙම දැන් අපි එක්ස්පෝර්ට් කරනකොට දැන් මේ මේ වගේ ගෙඩිය ග්‍රේඩ් කරනවා ග්‍රේඩ් කරලා නම්බර් 1 2 එහෙම කරලා යවනවා නම්බර් 1 දැන් මේ මේ වගේ ක්වොලිටි තියෙන ගෙඩි තමයි ගන්නෙ දැන් නම්බර් 1ට යවන්නේ ඒ වගේ දැන් දේශ වෙළඳපොළට මේ වගේ දානවා නැත්නම් දේශීය වෙළඳපොළට දානවා මේකේ නම්බර් 2 වගේ තීරණ එක තමයි දැන් අද මේ වර්තමානයේ මේක කොම්පෝස්ට් ක්‍රමයට කරන්න දන්නේ නැහැ කියලා ගෝවින් කියනවා ඔව් මේක මුලදීම ඉතින් මේක රසායනික පොහොර වලින් තමයි මේක මුලදී හදනකොට හොඳට පළදාව තිබ්බ දැන් මේ වැල් පේනවා ඉතින් මේවා කහ වෙලා තියෙන්නේ දැන් මේක අපි කොම්පෝස්ට් දාලා ටිකක් කාලයක් ගියාට මේ තාම අපිට දැන් දාලා තියෙන මේ කොම්පෝස්ට් දාලා තියෙන්නේ එක පාර එළු පොහොර දැම්මා ගොම් පොහොර දැම්මා දාලා තියෙනවා දැන් අපි බලන ඉන්නවා දැන් මේ වගේ දැන් මුලදී වගේ පළදාව නැහැ දැන් මේ වගේ දැන් පළදාව අඩු වෙලා තියෙන්නේ ඇත්තටම මේ වැලක කිලෝ 50 75 එහෙම කඩන්න පුළුවන් එක මේ වැලකින් දැන් මේවා පේනවා ඇති දැන් මේ වැලක නෑ මේ වගේ ගෙඩි නෑ දැන් මේවා මේ වැලේම ගෙඩි දෙකයි ඔව් ගෙඩි දෙකයි තියෙන්නේ මේ වගේ සාමාන්‍ය අපි කිලෝ එක වැලකින් කිලෝ 25 50 එහෙම කඩපු වැල් තියෙන්නේ මේ වගේ මොලේ දැන් මේ වගේ පළදාව අඩු වෙලා තියෙන්නේ මේ
මේ අර පොහොර රසායනික පොහොරත් එක්ක ගියොත් තමයි අර මුලදී වගේ දැන් මල් පිපෙන්නේ නැත්තම් මේ වැලක සාමාන්‍ය මල් එක දිගටම මෙහෙම ගෙඩි මලුයි එක දිගටම තියෙනවා දැන් මේ අර මල් එහෙම ටිකක් මේ එනවා අඩුයි දැන් මේ වැල් කහ වෙලා තියෙන හින්දා මේක කියලා දෙන්න කවුරුත් ආවෙන්නේ නැහැ මෙහෙමයි දැන් කෘෂිකර්ම උපදේශක මහතුරු ඇවිල්ලා කියනවා කොම්පෝස්ට් දාන්න කියලා එුණාට මේ වගා බිමට ඇවිල්ලා මේ තාම මේ අත්තදා වැලීමක් එහෙම කරලා මොකුත් නැහැ දැන් අපිට එහෙම කඩේ ගණ්ඩත් නැහැ තියෙන කොම්පෝස්ට් කියලා දිනේවා අපි අරන් ඇවිල්ලා මේ වඩේ යොදලා තියෙනවා නමුත් මේ වගේ අපිට නම් එහෙම පේන්න සාර්ථක ප්‍රතිඵලයක් තාම නැහැ මේකේ මුලින්ම ඔයාලගේ ඉල්ලීම මොකක්ද වෙන්නේ දැන් අපි කියන්නේ කොම්පෝස්ට් හොඳයි මේකට දැන් ඒ අතර මේ රසායනික පොහොර වල මේ කොම්පෝස්ට් එකත් ප්‍රමිතියෙන් යුතුව හදන්න ඕනේ ප්‍රමිතියෙන් යුතුව හදලා අපිට මේ ඒ අස්වැන්න ගන්න පුළුවන් මේ මට්ටමට මේක හදලා දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ඉල්ලන්නේ මේ ප්‍රදේශයේ කොච්චර ප්‍රමාණයක් ගොවීන් ඉන්නවද අක්කර කොච්චරද කියන්නේ මෙතන ගොව මේ මගෙන මුළු ප්‍රදේශය දැන් මේ බඹරගස්ස නිලගම එතකොට පට්ටිවිල අලුත්ව ඔය වගේ ප්‍රදේශෙම මේ පැසන් ව්‍යාපෘතිය මේ අර කෘෂි නවීකරණ ව්‍යාපෘතියත් එක්ක තමයි මේක ආවේ ඒ ඇවිල්ලා මේ දැන් ගොවියෝ 150ක් 200ක් විතර ඉන්නවා මුළු මේ ප්‍රදේශෙම මේ හොඳ ආර්ථිකයකුත් ලැබුවා ඔව් කලින් හොඳ ආර්ථිකයක් ලැබුවා මේක කොටුවකින් ලක්ෂ 7යි 8යි එහෙම මේ අපි මාස 5ට 6ට එහෙම ගත්තා මුලදීම දැන් මේ අර පොහොර නැතිකමින් තමයි දැන් මේ වගේ මේ තත්ත්වය උදා වෙලා තින්නේ මේ ගොවියෝ දැන් මේ වගා වෙනොත් දැන් අයින් වෙන මට්ටමට ඇවිල්ලා තින්නේ දැන් එහෙම වුණොත් එහෙම දැන් මේක වගා කරගෙන මේ කරන එකේ මේ ප්‍රතිඵලයක් නැතු වගේ පේනවා ඉස්සරහට පත්‍ර කහ වෙනවා නේ පෝෂණීය මද පෝෂණීය මද තියෙන වැල් වලයි මේ අරකේ මේකේ පරාගණය ගහලා මේකේ පරාග කරන්න මේ කලංක දෙකේ ගෑවෙන්න කලංක තුන මේක අපේ ඉස්සෙල්ලම බලලා අනිත් මලිය අත ගන්න එතකොට මේ දෙකේ ඔක්කොම පරාගණය මේ තුනේ ගෑවිලා මේකේ මල් 5000 6000 පිපෙනව දවසකට ඉතින් දැන් මල් පිපෙන්නේ නැහැ නේ මේ බඩු එන්නේ නැහැ මේ වැල් දුවන නිකම් මේ ගැරන්ටි වැල් වගේ මේවා දුවනවා හරිද මේ වැල් දුවන ඔය ගෙඩි එන්නේ නැත්නම් අර දවස්වල හොන්දර ගෙඩි මෙවගේ මේ එක දැන් මේකක් ගත්තොත් මේක දිගටම ගෙඩි පොලිමේ මේ කොලයක් කොලයක් ගන්න ගෙඩි ආව දැන් එන්නේ වැල් දුවනවා කාබනික දාපුවම වැල කොල පාට වෙලා දුවනවා දුවවට එක වැල කොන් ගෙඩියක් ඉතින් මේක ගෙඩියක් ගන්න ඉතින් බලන්නකෝ දැන් මේ අපි මේ සාමාන්‍ය මේ අක්කර භාගෙන් සතියකට කිලෝ 250 300ක් කඩනවා ඒ කියන්නේ රුපියල් 30000ක විතර අපි ආදායමක් ගන්නවා දැන් ආදායම සම්පූර්ණ පහල බෑ හරිද කියලා දෙන්න ඕනේ මේක ඇවිල්ලා දැන් අපි කියන්නේ අපිට රසායනික පොහොර මොනවා කියලා අපි කියන්නේත් නැහැ අපි පොම්බේ පුච්චන්නේ ජනාධිපතිතුමාට බයින්ද අගමැතිතුමාට බයින්ද එහෙම අපිට අවශ්‍යතාවයක් නැහැ ඇවිල්ලා කියලා දෙන්න අපිට මේකට ඕන මේක නියම විදියට මේ වැල හැදිලා මේකේ මල්ටි කේ නැහැ ක්‍රමවේද හදලා දෙන්න ඒව හදන්න නැතුව මේක එකපාර නැති කරනවා බලන්නකෝ දැන් වෙනදී මේ කෝටි ගාණක් විඳන් කළා මෙතන ගොවියෝ 102ක් හරිද මේක විදේශයේ විනිමය වෙන දෙයක් එතකොට මේ කමේ ඔක්කොම පිටරට යවන්නේ මෙවයි 100ට 150 පිටරට යනවා ඒ කියන්නේ මේකේ හොඳම ක්වොලිටි ගෙඩිය දැන් සාමාන්‍ය ගත්තොත් එහම අර හොඳ ලස්සනට රවුම් වෙන තියෙන හොඳ ගෙඩිය ඒක පිටරට යවනවා අනිත් එක පුඩ් සිටි වලට යනවා ඒත් අමතරව එක ඒක මේකේ ඒ කිව්වට අර ලස්සනනේ ඒක බලන්නේ ඇතුලේ තියෙන ජූස් එක එකයි ඒකේ දැන් අනිත් ඒවා මේ ලංකාවේ සුළු සුළු ව්‍යාපාරිකෝ ඉන්න මෙවුවා කපලා ජූස් එක හදන කට්ටිය එතකොට ඒගොල්ලෝ ඉතුරු ටික ගන්නවා එතකොට ඒක ලංකාවේ දේශීය වෙළඳ පොළටත් මේක එනවා රස පළතුරක් ඒතර මේ ගුණදායකයි මේකේ මේ කාබනිකයි දෙකම සංයෝග වෙලානේ යන්නේ එහෙම ගියාම මේක හොඳට පළ ගන්න අපි ඉස්සල්ලා මේකට ගුම් පොහොර ඉලු පොහොර දාලා තමයි වල හදලා හැදුවේ ඊට පස්සේ වැලාව උඩට වැලාවිලා කපනකොට අපි මේකට යූරියා රතු කැට එතකොට ඔය MOP DSP ඒ ඔක්කොම අපි එකට සංයෝගයක් හදලා තමයි වැලවටේ තමයි ග්‍රෑම්ස් 200ක් විතර දානවා දැම්මම එනකොට මේ හැම මේ එනෙක් මේ තියෙන දැන් මේ මල් අල්ලලා තියෙනවා දැන් මේකේ මේ වැල ගත්තාම මේ වැලේ හැම කොලයක් ගානෙම එනවා ගෙඩි මේ මල් එනවා දැන් මේක ගත්තා මේ පේන දැන් මල් අල්ලලා තියෙන මේ ඒව මේ මල හැල්ලා ඇයි නෑ දැන් ඕ මෙතන ගෙඩියක් ඇවිල්ලා තියෙන දැන් මේ වැලටම තියෙන එතකොට එක ගෙඩියක් හරි දැන් මේ ගෙඩියක් කරන් බෑනේ එහෙමනේ මේ වාගේ මේ එන හැම ගෙඩියක්ම අපිට ගත්ත හැකි අපි මේ සාර්ථකව පරාගණය කරලා වෙලාවට ඒ කියන්නේ 12න් පස්සේ 12ට මල පිපෙනවා මල පිපුණාන් පස්සේ අපි ඇවිල්ලා පැය බයක්ම අර ගියාම අනිත් තව වැලකින් පරාගමයේ අතට මුසු කරගෙන මේක කලංක තුනේ ඔහොම ඔක්කොම අත ගන්නවා අපි ඒකට අපි පඩියට ගත්තාම දෙන්නේ තුන් දිනේකට මේ වැටුක් දෙනවා වටපිටාව. ඒකෙන් තව මිනිසෙකුට රැකියාවකුත් හම්බෙනවා. ඒක නෙමෙයි අපි උදුළු ගාන්න ගන්නවා. මේ වැල් ඔක්කොම දිගහැරලා මේ විදිහට කපලා හදන්න කට්ටිය ගන්නවා. ඒ වරම දැන් ඒකට අපි මේක වක්‍ර රැකියාවක් ගොඩක් හැදිලා තියෙනවා. ඒ සියල්ල ඉවරයි. ඒ සියල්ල දැන් ඉවරයි. මේ මෙව ඉතින් නරතු කළා අපි ගිවන්නේ කොහොමද? පඩි දෙන්න විදියක් නැහැ.
ගෙඩි පල ගන්න බෑ පඩිදින් නැත්තම් අපි කියන්නේ මේ රජයේ බලධාරියා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාට මොකද මෙව්වා විදේශ වෙන්නේ මේ කියන්නේ ඩොලර් උපයන්න පුළුවන් මේ නිෂ්පාදනයක් මේක ගොවිතැනක් මේක පළතුරක් මේක විදේශ රටවල වල මේ ශ්‍රී ලංකා මේ වැල්දොඩන් එකේ මාර මාකට් එකක් තියෙනවා නමුත් දැන් අද වෙලා තියෙන්නේ මොකද විදේශ විනිමය හැරි ලංකාවේ හැරි දැන් අපි තනාත වෙලා ඉන්නේ එකේ ගරු ජනාධිපතිතුමා වහාම මෙච්චර මේ නිලධාරීන්ට පඩි ගෙවගෙන ඉන්න කුසි පරිසර නිලධාරතුමාලා ඉන්නවා සංවර්ධන නිලධාරතුමියලා ඉන්නවා තව ඩීඕ මහතුරු අරේ මේ රට 50ක මිනිසුන් පඩි ගෙවලා ඉන්න නමුත් ඒගොල්ලෝට මේ ඒගොල්ලන්ට කිව්වොත් ඒගොල්ලෝ ඇවිල්ලා මේ වැඩ බල්ල හරියට කරන ඒගොල්ලන්ට උපදෙස් දෙන්න හරි නායකත්වයෙන් ඒ කටයුතු නොකරන හින්දා තමයි අද මේ ගොයියට මේ වැඩේ වෙලා තියෙන්නේ මාලා දින මේ රෑට කලින් ඒ අම්බෙච් එක තිබ්බ දාලා ඒක රසායනික නේ ඔව් ඒ මේකට පොහොර කොහෙන්ද මේවට වැඩි බිලට අර මේ රුපියල් 7000 දාද්ද ගා යූරියා මිටියක් ගන්න තියෙන්නේ ඉතින් කොහොම අතගාල ඒක ඒ මලේම තත ගන්න ඔව් දැන් ඒක අතගාල වෙන අතගාල ආයේ මේක අතගාන මෙහෙම මේ මල මේ පරාදන මේක ගෑවෙන්න ඕනේ මේ දෙක කොහෙද ගෑවෙන්න මේ දෙක එච්චරයි මලෙන් මලට අත ගන්න ඕනේ ඔව් මලෙන් මලට අත ගන්න ඕනේ මේ වට පොහොර කොහෙන්ද ඔයා ගත්තේ වල අපි වැඩි ගණන් වලට අරන් කී ගණන් නිටි ගත්තේ 600යි මේ ස්පෝර් මිටියත් 6500යි 7000යි මේ ඒකට කවලක දාන මේ දෙස්සෙරින් මම මේකට දැම්මා එළු පොහොරයි ගොම පොහොරයි අපි ට්‍රැක්ටර් ටේලර් දෙකක් දාලා තියෙනවා වැඩක් උන්නේ නැහැ දැම්මට රසායනික පොහොර දැම්ම නිසා තමයි මේ තත්ත්වයට ආවේ මෙතන මගේ ආහාර ගෙඩියක් දැම්මද කඩන්න කඩන්න බහන් ගෙඩියක් මේ රාජපති මේ මායික තියලා තිබ්බා ආ නුතුතා මේ මම ඔක දිච්ච තිබ්බා මේ මේ කොහොම කාබනික මේ මේවා නේද රසායනික පොහොරමයි කාබනික පොහොර දැම්මම කොම්පෝස්ට් පොහොර දැම්මම කවදාවත් මේ තත්ත්වෙට ගන්න බෑ මේක. හා මේ රුපියල් 6000ට පොහොර දාපු නිසා. 6000ට 6500ට ගන්න දාපුවා. මේකේ වෙනස හොඳටම තේරෙනවා නේ. අනිවාර්යෙන් වෙනසක් තියෙනවා. රසායනික පොහොර වලයි කාබනික පොහොර මේ ස්කේල් එක. ගෙඩි 7ක් කිලෝ එකයි. ගෙඩි 7කින් කිලෝ එකක් ගන්න මේ මේ ගෙඩි 6යි. මේක දැන් මේ 1 ක්වොලිටිය අද පුට් පිටියට ගියාම ආවනේ පුට් පිටිය රුපියල් 200ට විතර දෙන්න පුළුවන්. අපි 110ට 120ට ගන්න. මේ වාඩියයි ෂොපින් බෑග් නැද්ද? මම බලන්න මේවා ගෙඩි 7ක් තිබුණා සාමාන්‍ය ගෙඩි 7-8 කිලෝ එකට හිටිනවා මේක. හරිද? දැන් පොලනේ ගන්න පුළුවන්. මේ නියමයි පැන්සල් එකට තේසර එකද? ගෙදරටම ඇවිල්ලා ගන්න ඕනේ අප්පා. වෙළඳාමට ගැටලුවක් නැහැ. නෑ නේ. වෙළඳාමට ගැටලුවක් නැහැ. ගෙදරටම ඇවිල්ලා ගන්නවා. අපිට අත් පිට සල්ලිත් හම්බෙනවා. හොඳ ආදායමක් ගන්න පුළුවන්. මේක බට තාක්ෂණේ හදලා තියෙන්නේ. ඈ? මේක විතරයි. ඒ පාසු ගන්න මේකෙන් එන්නේ වතුර අරගෙන ඇවිල්ලා මෙතනින් පිටට වෙලා ඇවිල්ලා මේකෙන් ගිහිල්ලා මෙතනින් යනවා මේකෙන් තමයි රසායනික දේවල් එවන්නේ තියෙන්නේ ආ පොහොර මේ පොහොර එතකොට මේ දියර පොහොරේනේ දියර පොහොර ආ නෑ ඒවා දාලා ආ අර මිරිස් පැලේ දැක්කනේ කොහොමද මං එන්න හිටියා ඔයාට දැන් යන්න බෑ නෑ යන්න රම්පරම එහෙම ප්‍රශ්න මේ මම යන්න මම එතනින් ගිහම මට පයින්